ආයුබෝවන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මෝටර් ප්ලස් ලේඩීස් ඔන්ලි කාර් ටිප්ස් වෙත ඔබව ඉතාම සාදරෙන් පිළිගන්නවා. ජාතිය රක්ෂකයා විදිහට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් අපේ රටේ රිය පදවන කාන්තාවන් වන ඔබේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂයෙන් මහඳුන්වා දී තිබෙන මෝටර් ප්ලස් ලේඩීස් ඔන්ලි රක්ෂණ ආවරණය. මේ විදිහට ඔබට වැදගත් වන ইনফরমේෂන් තමයි මේ කාර් ටිප්ස් වලින් අරගෙන එන්නේ. Motor Plus Ladies Only Car Tips වලින් අපි මේ විදිහට කියා දෙන්නේ කාර් එකක් පදවන කාන්තාවන් වෙන ඔබට එදිනෙදා වැදගත් විය හැකි ඉතාම වටිනා කරුණු කිහිපයක්. අද පළවෙනි ටිප් එකෙන් මම ඔයගලන්ට පෙන්නන්න යන්නේ ටයර් එකක් මාරු කරන විදිය. කාර් එකක් ඩ්‍රයිව් කරද්දී ටයර් පංචර එකක් හෝ ටයර් එක පිපුරුනොත් ටයර් එකක් ගලවලා මාරු කරන්න දැනගෙන ඉන්න එක ඉතාමත් වටිනවා. අපි දැන් බලමු මේ වැඩේට අවශ්‍ය ටූල්ස් ටික මොනවද කියලා. මතක තියාගන්න. ඔයගොල්ලන්ගේ කාර් එක අනුව ටූල්ස් දෙන තැන් වෙනස් වෙන්න පුළුවන්. අපි දැන් බූට් එක අරිමු. මේ වැඩේට අයිටම්ස් හතරක් අවශ්‍ය වෙනවා. ජැක් එකයි. ඒකට හරියන ලීවරේ, වීල් බ්‍රේස් එකයි, මෙතන යට ස්පෙයර් වීල් එකයි. හැම වාහනයකම ජැක් පොයින්ට් එකක් තියෙනවා. ඒ ජැක් පොයින්ට් එකේ තමයි ජැක් එක තියන්න ඕනේ. එතන තියලා උඩට උසන්න. ජැක් එක උසන්නට කලින් හෑන්ඩ් බ්‍රේක් එක උඩට ඇවලා තියන්න. එයින් පස්සේ අපිට වීල් කප් එකක් තියෙනවා නම් වීල් කප් එක අයින් කරලා වීල් නට් ටික බුරුල් කරන්න තමයි තියෙන්නේ. ලීවරේ ජැක් එකට දාලා දකුණු අත පැත්තට කරකවන්න. වාහනේ ඉස්සර පස්සේ වීල් නට් හතර අයින් කරලා රෝදේ ගලවලා ස්පෙයර් වීල් එක දාන්න තමයි තියෙන්නේ. දැන් එන හතර අමුණන්න. දකුණු පැත්තට. දැන් අතේ ගන්නට වීල් නට් ටික තද කරන්න තියෙන්නේ. ජැක් එක බුරුල් කරන්න වම් පැත්තට කරකවන්න. දැන් සම්පූර්ණයෙන්ම නට් ටික තද කරන්න. හැකික් මනින් මාරු කරපු ටයර් එක රිපයර් කරන්න. ඔබගේ ටයර් එකේ අවශ්‍ය හුලං ප්‍රෙෂර් එක බලා ගන්න පුළුවන් ඩෝ ෆ්‍රේම් එකේ මැනුෆැක්චර් ස්ටිකර් එක රිෆර් කරලා. මම දැන් ඔයගලන්ට පෙන්වන්න යන්නේ ටයර් එකට හුලං දාන විදිය. මංගාව තියෙනවා පෝටබල් එයා ප්‍රෙෂර් පම්ප් එකක්. මේ වගේ පම්ප් එකක් වාහනේ තියාගන්න එක හරිම යූස්ෆුල්. මේ සොකට් එක 12 වෝල්ට් පවර් සප්ලයි එකට කනෙක්ට් කරන්න. වීල් එකේ ඩස් කැප් එක අයින් කරලා පම්ප් එක කනෙක්ට් කරන්න තියෙන්නේ. ඔන් කරන්න. මෙතන ටයර් ප්‍රෙෂර් එක බලා ගන්න පුළුවන්. ටයර් එකේ නියමිත ප්‍රෙෂර් එකට හුලං පම්ප් කරන්න.